ආයුබෝවන් 2024 වසර ඔබ සැමට වාසනාවන්ත නව වසරක් වේවා. මෙහෙම ආසිරි ගෙනෙන්නේ මම සලොන් මූඩ්ස් ආයතනයේ සමන්ත ගුණසේකර රූපලාවන්‍ය ශිල්පී. ඒ වගේම දසිස් ප්‍රොඩක්ෂන් එකත් එක්ක එකතු වෙලා තමයි අද ඔබට මම මේ නව වසරට සුභ පැතුවේ. ඉතින් හිතනවා ඇති නේද ඇයි මේ සමන්ත මෙච්චර hina වෙලා කතා කරන්න කියලා. ගෙදර සිටින රාජකාරීයේදෙන තරුණ ඔබ ගැනයි මේ වසරේ මම කතා කරන්න හදන්නේ. මොකද වසර ගානක් තිස්සේ කාන්තාවන්ගේ රූසපුව ගැන කතා කරානේ. ඉතින් මම හිතුව මගෙන් තව දෙයක් වෙන්න තියෙනවා කියලා. මොකද මේ කාලේ මේ විදිහට ගෙවිගෙන යනකොට හම් වෙන බොහෝ තැන්වලදී කතා බහට ලක් වෙනකොට ගොඩාක් පිරිමි අයත් ඉන්නවා මේ රූපලාවන්‍ය ගැන දැනගන්න ආසාවෙන්. ඒගොල්ලන්ට මේවා කරගන්නේ කොහොමද කියලා. විශේෂම හේතු වෙලා තියෙන්නේ ලාංකික තරුණයන් පිරිමි පාක්ෂය මේ රූපලාවන්‍ය කියන එක කාන්තාවන්ට පමණක් සීමා කරලා තියෙන එක. එහෙම වෙන්න බෑ. රූපලාවන්‍ය කියන්නේ පිරිසුදුකම. ලස්සන වෙනවා කියන්නේ පිරිසුදුකම. මොකද අපි උදාහරණයකට ගමුකෝ. කාන්තාවන්ටත් නියපොතු තියෙනවා, පිරිමින්ටත් නියපොතු තියෙනවා. එතකොට පිරිමින්ගේ නියපොතු අවපැහැයට කැතට දිගට අනවශ්‍ය විදිහට අනවශ්‍ය හැඩවලට හැදිලා තියෙන්න ඕනේද? එතකොට කාන්තාවන්ට විතරක්ද පුළුවන් මේක ලස්සනට රවුමට කපන්න, හතරැස්ස කපන්න, බවන්න, උල සුද්ධ කරන්න, මෙනිකියු පෙඩිකියු කරන්න? නෑ, දෙපක්ෂයටම අවශ්‍යයි. නමුත් පිරිමි පක්ෂයට නිය ආලේපන, නේල් පොලිෂ් ආලේප කරන්න, නේල් කලර්ස් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ලස්සන අත් දෙකේ ලස්සනට ඇඟිලි ටික, පාද දෙකේ ලස්සනට ඇඟිලි ටික, නියපොතු විලුඹ, මේ දේවල් දෙපක්ෂයේම ලස්සනට දේවල්. ඉතින් මේ ලස්සන කරන්න නම් රූපලාවන්‍ය කියලා මොකද්ද මේකට කරන්නේ? අපි මෙනිකියු පෙඩිකියු කියලා මොකද්ද කරන්නේ? අපි කරන්නේ මේක පරිසුදු කරන එක. එතකොට අපි කොණ්ඩෙ ගැන කතා කරමුකෝ. කවුද කැමති, පිරිමි අය කැමති නැද්ද කොණ්ඩෙ ලස්සනට වැවිලා තියෙනවට? ස්ට්‍රේට් හෙයා එකක්, කර්ලි හෙයා එකක්, වේවස් තියෙන නැචුරල් ලස්සන කොණ්ඩයක් තියෙනවට කැමති නැද්ද? දිගට වවන අයත් ඉන්නවනේ. ආදි කාලේ ඉඳලා නේද, රජ කාලේ ඉඳලා කොණ්ඩෙ, බෝසත් කාලේ ඉඳලා බැලුවම කොණ්ඩ වවලා තියෙනවනේ. ඒක ඉතින් ප්‍රශ්නයක් නෑ. නමුත් අපේ ප්‍රොෆෙෂනල් එකත් එක්ක, අපේ අපි වැඩ කරන රාජකාරී මට්ටමත් එක්ක අපිට එක එක විදිහට කොණ්ඩ විලාසිතා සකස් කරගන්න පුළුවන්. හැබැයි මේ හැම රාජකාරීකම ඉන්නේ කවුද කැමති වෙන්නේ තත්ත්වේ තියෙනවනේ. කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. කාන්තා පක්ෂයේ විශේෂයෙන්ම කැමති වෙන්නේ නැහැ. ඉතින් පිරිමි පාක්ෂයටත් තියෙන්න ඕනේ මේ කොණ්ඩෙට කරන සත්කාර, හිස් කබලට සහ හිසකෙස්වලට කරන සත්කාර. කොහොමද මේවා කරන්නේ කියලා. ඉතින් මේ සත්කාරය කියලා කරන්නේ මොකද්ද? හිස්වරි තියෙනවා නම් ඒවා අයින් කරලා, එතන දුර්වර්ණ වෙලා තියෙනවා නම් ඒවට ප්‍රතිකාර කරලා, මොයිස්චර් නැතුව වේදිලා තියෙනවා නම් ඒවට ප්‍රතිකාර කරලා, එතකොට මේකෙන් මොකද්ද වෙන්නේ? ගුණාත්මක භාවය සහ පිරිසුදු බව. එතකොට මේක කාන්තාවන්ට විතරක්ද? නැහැ. ඒ වගේම තමයි හැම නියපොත්තේ ඉඳලා පාදයේ සිට හිස දක්වා, හිසකෙස් දක්වාම මේ පිරිසුදුකම තමයි රූපලාවන්‍ය කියලා කරන්නේ. දැන් අපි ඔතනදී තියෙන්නේ මෙහෙමයි. දැන් අපි හැම පිරිසුදු කරනවා, නියපොතු පිරිසුදු කරනවා, කොණ්ඩෙ පිරිසුදු කරනවා. හැබැයි අපි දත් සුද්ධ කරන ඒවා, කන් සුද්ධ කරන ඒවා, බඩ ඇතුලෙන් සුද්ධ වෙනේ, ශරීරය සුද්ධ කරන ඒවා අපි කරන්නේ වෛද්‍යවරු ළඟට ගිහින්. එතකොට මේවා කරගන්නේ කාන්තා පිරිමි කියලා වෙනස් කරලාද? නෑනේ. ඉතින් එහෙනම් මේ සෑම දේම, මේ මිනිස් සිරුරට කරන සෑම දේම ප්‍රථම අංගය වන්නේ පිරිසුදුකම. එහෙනම් පිරිමි අයත් කැමතිනේ පිරිසුදුව ඉන්න. ඉතින් ඒ ගැන තමයි අද මම කතා කරන්නේ. මම දැකලා තියෙන දෙයක්, අලුතෙන් විවාහ වෙන තරුණයෙකුට ප්‍රශ්න තියෙනවා දන්නේ නැතිකම. එක්කෝ සමහරවිට තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කැමති නෑ කොල්ලා ඔන්නට ලස්සන වෙනවට. ඉතින් මේ නිසා පිරිමි අය කොහොමද තමන්ගේ රූසපුව තියාගන්න කියන ප්‍රශ්නෙට, විශේෂයෙන් මනමාලයක් වෙන දවසට කොහොමද ලස්සන වෙන්නේ කියලා බලාගන්න අවශ්‍ය වෙනවා. ලස්සන වෙන්නේ කොහොමද කියලා දැනගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අද ඔබත් එක්ක මම දසිස් ප්‍රොඩක්ෂන් එකෙන් එකතු වෙලා මෙන්න මේ වගේ වැඩසටහනක්. පිරිමි ඔබ කොහොමද මංගල දිනයට පෙර ඔබගේ මුහුණේ සමසකස් කරගන්නේ කියලා ෆේෂල් එක. අපි බලමු රිකීට කොයි වගේද මම මේ ෆේෂල් එක කරන්නේ. ඉතින් ප්‍රථමයෙන් කරන්නේ මම මේ ක්ලෙන්ස් එක අරගෙන බෙල්ලේ ඉඳලා බෙල්ල කම්බුල් නාසය ඇහි බැමිට උඩින් නලල මේ ප්‍රදේශයන් හැමතැනම මේ විදිහට ක්ලෙන්ස් එක ආලේප කරලා ඇඟිලි තුඩු වලින් හොඳට පිරිමැදගෙන යනවා. පස්සේ තෙත ස්පොන්චරේකින් අපි දන්නවා තෙත ස්පොන්චරේකින් අපි අයින් කරන්නේ වියලි පුළුන් කැබලි වියලි කොටන් රෙදි වලින් අයින් කරාම සමේ තියෙන pH අගෙට හානියක් වෙයි කියලා හිතලා විවිධ කාලවල වලදී එක එක හත්දා බැලන්ස් සොයා ගැනීම එක විවිධ ක්‍රම භාවිතා වෙනවා අපේ අපට හානියක් නොවන විදිහේ.
ඊට පස්සේ අපි කරන්නේ ස්ටීම් කරන්න ඉස්සෙල්ලා අපි හොඳට ස්ක්‍රබ් එකක් පාවිච්චි කරනවා. ඒ ස්ක්‍රබ් එකෙන් කරන්නේ මූණේ තියෙන මැරුණු සෛල කොටස් අවපැහැගැන්වලා තියෙන දැන් තැන්වල මූණේ අවපැහැයට තියෙන දේවල් මූණෙන් මැරුණු සම ඉවත් කරගන්න එක. එහෙම කියලා එකපාරට මුළු ඔක්කොම හැමයන් වෙන්නේ නැහැ. රැවුල වැවිලා තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ක්ලෙන්සර් කරනකොට අපිට මුළු රැවුලම ඒ වගේම ස්ක්‍රබ් එක ගෑවෙන්න ඕනේ. මොකද රැවුල වැවිලා තියෙන හැම උඩ දැන් අපි කොණ්ඩෙට මසාජ් කරනකොට සත්කාර කරනකොට අපි කොණ්ඩෙට විතරක් මේ හිස් කබලට කරනවනේ. ඒ වගේ හැමත මේක කරන්න ඕනේ නේද? රැවුල ගෑවුනාට ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට ස්ක්‍රබ් එකක් කරලා අපි අයින් කරගන්නවා. තෙත පුළුම් කැපිලි දෙකකින් අපි ඇස් දෙක වහලා තියෙනවා. මොකද ඇස්වල තියෙන තෙතමන ගතිය වාෂ්ප නිසා, රසය නිසා, උණු වාෂ්ප නිසා හානියක් වෙන්න පුළුවන් නිසා තෙත පුළුම් කැපිලි දෙකකින් වහලා තියලා මේ විදිහට බ්ලැක් ඇන්ඩ් වයිට් ඇන්ඩ් සයින් කරගන්න. ඔබට පේනවා ඇති මේ වයිට් ඇන්ඩ් සයින් කරන විදිය, බ්ලැක් ඇන්ඩ් සයින් කරන විදිය. මේකට කියන්නේ පිම්පල් එක්ස්ට්‍රැක්ටර් එක. මේ විදියට අයින් කරගත්ත පස්සේ අපි ඊළඟට මොයිස්චරයිසර්. මොයිස්චරයිසර් වලදී මම හිතන්නේ හැමත පිරිමින් හැමත ගොඩාක් ඇලෝවේරා වගේ එකක්. ඔබ දන්නවා අපි ඇලර්ජි එකක් ඇතුළත් කූල් ටවල් එකක් හදන විදිය. කූල් ටවල් එකක් හදන්නේ ඇලෝවේරා වලින් ටෝන එකක් අරගෙන ටවල් එකකට පොඩි ෆේස් ටවල් එකකට දාලා අයිස් වතුර දාලා තියලා ඒ ඇලර්ජික් වෙච්ච ස්ථාන එතමාත්තු කරගන්න එක. ඒ පපුවේ සිට බෙල්ල ජට නිකට යට උඩතොල යටතොල කම්බුල් දෙපැත්ත නාස් පුඩු සනලල කියන ප්‍රදේශයක් මේ විදිහට අපි මසාජ් කරගෙන යනවා. ඇහැදී අපි දන්නවා ඇඟිලි ගත්තාම අපේ ඇඟිලි වල තියෙනවා මාපට ගිල්ල, දබර ගිල්ල, වෙද ගිල්ල, මැද ගිල්ල, සුළඟ ගිල්ල කියලා. මේකේ බෙල්ල වෙද ගිල්ල කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ. මොකද ඇහැ තියෙන්නේ හිස් කබලේ කුහරයක පිටවල. ඒ කුහරය ඇතුළට ඇහැ තද කරන්න තද කරන්න ගිලා බහින්න පුළුවන්. ඒ නිසා අපි වෙද ගිල්ල පාවිච්චි කරලා තමයි ඇහැවට මසාජ් කරන්නේ. ඊට පස්සේ ෆේස් පැක් එකක්. ෆේස් පැක් එකේදී නම් අපි රවුල තියෙන කොටස් වල ඇස් බැමි වල තොල් වල ආලේප කරන්නේ. ඇස් පිහාට වල මෙන්න මේ විදිහට පැක් එක ආලේප කරලා තියෙනවා. විනාඩි 15ක් 20ක් ගියාට පස්සේ අපිට පීදලා අයින් කරලා ටෝන එක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා මේ විදිහට. ඉතින් ඔබට පේනවනේ රිකී ලස්සන වෙච්ච විදිය. ඔබත් විවාහ වෙන දවසට මේ විදිහට ලස්සන වෙන්න පුළුවන්.